සමන්තා චක්කවාලේ සූ අත්‍රාගච්චන්තු දේබතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස් සබන කාලු අයංබදන්තා දම්මස් සබන කාලු අයංබදන්තා දම්මස් සබන කාලු අයංබදන්තා නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස. ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගීම නමස්කාරය වේවා. මේ ධර්මශ්‍රවනය තුළ ආර්යෂ්ඨාංගික මාර්ගයම වැඩෙන නිසා. ධර්මශ්‍රවනය කරනකොටත් ධර්ම දේශනා කරනකොටත්, ආර්යෂ්ටාංගික මාර්ගයම වැඩෙනෝ. එකයි වෙන දේශනාවකට වඩා විශේෂ වෙන්නේ ධර්මාණු සාසනාව. ආර්යෂ්ටාංගික මාර්ගයම වැඩෙන විදිී දේශනාවක් තමයි අපි කරන්න ඕන, ආර්ියෂ්ටාංගික මාර්ග වැඩනි විදිේ දේශනාවක් තමයි පිශ්‍රවනය කරන්න තොන්න ඇතන් ධම කියල ගොඩක් කියව කියන්න පුළුවන්න්නේ ධර්මාශන නිවාඩි වෙලා එමෙ කියනවත්න. අද උත් එහෙම කියනවා. සින්දු ගැන කියන්න පුළුවන් කවි ගැන කියන්න පුළුවන් ඉට පස්සේ විවිධ පුද්ගලවරණනා කරන්න පුළුවන්. ඒවා කලාම් ඒහෙම එකක් නිමේ අර බුද්ධ දේශනාව අයට සබ් දානන් දම්ම දානං ජනාති කියන්නේ. සියලුමදානයට වඩා ධර්මදානය ශ්‍රෂ්ටයි යැන එහහිමි එකක්න මේ ආර්යෂ්ඨාංගික මාර්ග වැඩෙන විදිහට යම් කෙනෙක් දේශනාව කරනවා නමක දේ ආර්ියෂ්ටාංගික මාර්ග වැඩෙන විදිහට කරන දේශනාව තුළ පුද්ගලවරණනා තියන්න විදිහන්න. ඒ වගේම තමයි මේ ලාබ සත්කාර කීර්ති ප්‍රසංසා අපේක්ෂාවෙන් දේශාව සිද්ධ වෙන්න බැ. එක ධර්මීටම දායාද වෙලා දේශාව සිද්ධ වෙන්න න එමක දර පුද්ගල වර්ණනා සහ ආමිසේ බලාපොරොත්තුවෙන් දේශනාවක් කෙරෙනකොට එතන ආජීවය අපිරි සුදුයි. සම්මා ආජීවේ නෑ. එතකොට එනිසා බුද් දේශනාවදැබල මෙහම දේශනාවක් කරනුවට සම්මා දිීට්ටිය තියෙනවා අපි අතරණ. ැවතුමල්ලා තරත් සම්මාධිට්්‍යිය තියෙන්න්න ඕන මේක තමයි බුදුරජාන්සගේ පනිවිඩය කියන විශ්වාසෙන් හනුන ම තුළත් සම්මාදිිට්ටිය තියෙන් ඕන මේ හේතුව මන්තුල සම්මාධිට්්‍යිය නැති වුණොත් එෙම මගේ අතින් යන්න පුළුවන් වෙන වෙන කතාන්දරටිකක්න සම්මාධිටි නැති වුණු තට සමාත් දිට්ටේ කියලක කියන්නේ අ දුක සහ දුගේ හට ගැනීම පිළිබඳව ඒ දුක නිරුද්ධ කිරීම පිළිබඳව පැහැදිලි දැක්මක් සහිතව තමයි දේශකයන් විසිනුත් දේශනාව කරන්නවුවන්. ශ්‍රවණය කරන ෙනත් ඒ අදහසිං ශ්‍රවනය කරන්නවුවන්. හිනා වෙන අදහසින් ඉට පස්සේ වෙනත් උත්තේජනයක් ලබනා අදහසින් ධර්මයන්න නරකයි එතුට සම්මා සංකල්පයක් තියෙනවානේ මේ කතාාව අතර අපි තුළ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප මමුකුත් හට ගන්න න මේ බණාගෙනයද්දී. ඒවා හටගන්න විදිහයටත් සමහර දේශනා කරන්න පුළුවන් ඒවා බන කියලා කිවට ඒවා ධර්ම ඉනෙවයි. ධර්මයේ වගේ ආපු වෙන වංචක ධර්මය. එතකොට සම්මා සංකප්ප සම්මා ආජීවේ ආජීවයත් ඉතා පිරිසිුදුෙන්න්නුවන්. සම්මා වායාම එතු මේක තාම සම්මා වචනය ක අපි අතර, න පරුස වචන බෝරූම මේ ඒවා මොකක්වත් මේ දේශනාව තුළ ඇත්ත නෑ එතකොට සම්මාවාචා සම්මා කම්මන්ත එතකොට තමන්ගේ ආජීවයත් පිරිසුදුයි සම්මා සති තුට සම්මා සතිය වැඩෙන විදියට තමයි දේශන කරන්නු ෙන අනිවාරෙන් නාමර උප ගැන සලා එතන ගැන ස්කන්ද ගැන සති පට්ටානි ගැ කතාව තිෙන්න්න මෝන මොකද සම්මා සතිය කියන්නේ ඒවා පදනම් කරගෙන තමන්ගේ හිත තුළ උපදින කාරණය ඇැ පංචස්කම්දය පිළිබඳ වබෝධය දන්න්නම තමයි සතිපට්ටානය කියන්නේ. සම්මා සතිය කියන්නේ එක අවබෝධය හදන්. කය පිළිබඳවා කතාකරදදි රූපේ පිබඳ අතාාර්ථයත් වේදනානු ප්‍රසන චිත්ානු පසන දම්මාන් පස මේවයින් වේදනා සංඥා සංකාර විඥාන ගැන වබෝධය හදන්න හදන එක සම්මා සතිය කියලා කියලා. එතවට සම්මා සමාධයත් මේ තුළ ඉතාම එකගවුණු සිතකින්. හිතට විසිරෙන්ට නොදී මේ දේශනාවත් එක්ක එක තුවෙන්නට. ලාන අඇති ආරරි ෂ්ටාංගික මාර්ගෙම වැඩෙන ආකාරයට තමයි අපි දේශනාව කළ යුත්තේ දේශනාව පැවැත්විය යුත්තේ. ඒ වගේ මොබත්ඒ අදහස ඇතිකරගෙන දේශාව ඇහුවෝ තන් එහෙම දේශනාවක් තම අපිැනට සබදානන් දම්ම දානං ජිනාති ලෝකෙ සියල්ලුමදානය අභිබවාගිහින් ධර්මදානම ශ්‍රෂ්ටයි කියලමොක දේකම ආමිසේයට වඩා බලවත් හේතුව ආමිසේ තුළ මච්චර ප්‍රතිලාබයක් හැදෙන්න්නෑ තුළ ෑම ික් දෙන්න පුළුවන් ඉට පස්සේ එයා සතුටඒ ව පිරිකනක් දෙන්න පුළුවන් ඒෙනස එතනින් එයාහාට මොකක්වත් වෙන්නේ අමිසධානය තුළ තො ධර්මදානය තුළ සාම්සාරික විඩාාවම සම්සිඳුවන්ඩම වැඩ පිළිවෙ ලක්මතු වෙනවා. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් බැලුවම අපට දැනෙන තේරෙන දෙයක් තමයි යම්වෙලාවක මේ මේ පණ විඩේ මේ කතාව ඕහන එම කෙනෙකුට ජීවිතයට ගලපගන්න පුළුවන් එක.ඒයි අම්මි ආමිසේ වරණනා කරනතු ධර්මය වරණනා කරන්න බුද්ධ දේශනාව. ආමිසයටට ගරු කරනයිනෙ මේ බුදුරජාණන් වහන්සේලා ොකු ලස්සන් තැනක්තියෙනවා අර බුදුහාමදුරුවන්ගේ ධාතුන් වහන්සේලා එක ද්‍රෝණයක් විසාාලම ද්‍රෝණ අටකට බෙදනවනනි ද්‍රෝණ බමුණ එක ද්‍රෝණයක් නාංග ලෝකෙට අරංග්‍යයා කියනවා. මනාගලෝකට අරංයන්නේ ත්‍රාමගාමය තිබ කෝලිය සිටු දරුවන්ට තිබ ද්‍රෝණයක් ඒක එකතු කලේ නෑ මහාකශ්්‍ය පහමුදුුව විතුරු ද්‍රෝණ හත්තම එකතු කළා ඒක මේ එක දවසගේ සෑය මංහිතනි මුහුදට මේ සෑයට ලොකු හානියක් වෙලා සමට ගංවතුරකින් වගේකින් වෙන්න ඇති අදවගේ ලොකු සෑවල් නෙමී තිබිලා තියෙනෙ ඒේ සෑකට හානියක් වෙල ඒ සෑ තිබ ධාතු කරඩුව ගඟට පාවෙලා ඇවිල්ලා එක පාවෙල අද්දිී නාගලෝකයේ දෙවවරු ඉතිං බොහෝම සද්ධාවෙන්ඒ ධාතු කරඩුව නාගලෝකෙට අරංගියාලු නාගලෝකෙට අරංගියයාම ලංකාවේ දුට ගැමුණු රජ්ජුරු පහළ වෙලා දුටු ගැමුණු රජ්ජරෝ ඔය රුවන්ඇලිසය හදාගෙන යනකොට ධාතු ගරබනිදා උත්සවේද ධාතුන් වහන්සේලා රාහා අන්සලටන ස්වාමිනිමි ධාතුන් වහන්සලා හොයලා දෙන්න කිය හදනන්සල මේක වැඩිය ගණන් ගත්ති නෑ උදුන්හස දන්නවා ාත්තුන් වහසල වැඩ ඉන්න බව. තින් පවන්ද රජරෝ ධාතු කර්ඩුව ලොකූ පෙර හැරකිින් ඔය රුන් එලි සෑ අදත් ඔය හරි බලවත් නක් යි ධර්මහිෙම දියුණු කරගන්න න පලවනින් රුවන් ැලිසෑයට යන්න කියලයි බම කියන්න. දැන් අලුතෙන් බනහගනඉන්න දැ අලුතෙන් ම දේශනාත්තක එකතු ව කවරුහට තරුණ දරුව හෙමන්නවාවන පලවෙනින් දේම රුවන් එලිසෑයට යන්ද රුවන්නලිසෑයට ගිහින් කිරිහාර පූජා කරඩ දේට. පාදරි එල කිරිවලින් කිරිහාර හදල පූජා කරලා පාදම හරී නලලතියල අධිෂ්ඨාන කරලා හොඳට බුදුගුණ සජ්ජායනා කරලා පිරිත් සජ්ජායන කරල තමන්ගේ ජීවිතයේ භාග්‍යවුතුන් වහන්සේට පූජා කරන්න. එතකොට ධර්මී වැඩනොයික්ට් මොකද රුවන් ඇලිසයි කියයන ජීවමාන බුදුරජාණන් වහන්ස වගේ ත්තැනම් එ එතැන්ට හැම කෙනෙක්ම යන්න ඕන කියලයි මමනන් කියන්නේ ධර්මී දියුණු කරන කෙනෙකුත් මාස තුනකටවත් සැරයක් ගිහින් ඒ භාග්‍යවතු නහම්සට ජීවමාන සංඥාවෙන් චීරපායාස ධානින් පොඩිපාතරයකට නෙමීට ලොකු පාත්තරයකට ජීවමාන සංඥාවෙන් උඩේ උදේ පහමාරට පහයි හතලි හිටවිතර රුවන් එලෙසෑයට පූජා කරල ඒ භූමිය ඉදලම මෙත් වඩලා යම්ශ්‍රාවකයෙකුට පුළුවන් එන්න එතුකට ඒ ඒක කොයි තරන් ධර්මමාගගේ උද්‍යෝගිමත් කරනවාදකල බට තේරේවිී ආමිසේ වරණ නා නොකලට එක ධර්මාර්ගයට පුදුමාකාර ුද්වේගයක් මොකද මේ විශ්ව ලෝක ධාතු තුළ පරම සත්‍යය ගිලා බැස පවතිනෝ ඒ ගිලා බැස පවතින පරමාර්ත සත්‍යය තුළ බුදු කෙනෙගි තේජස හරියට මේ ලෝකයේ විශ්වධාතුව තුළ විහිදී පවතිනෝ ඒ ශක්තිය ආනුභාවයක් තියෙනවා ඒ ආනුභාවය මේ පමණයි කළ හිතන්න බෑ ඔයම අපි දන්නම අයින්නවා මේ සමරුන්දට භාවීමම දියුණ කර ප අට රන්ල් සල්ලට අන්නත්තමාර. ගේ ඔක්කෝ වුලන්න පටන් ගන්නවා ඇගේ හිරිකඩු පි පෙන්න පට ගන්න මුොද චට විශෂ අධ්‍යාත්මික ශක්තියක්කව එරුවන් එලි සැබූමිය තියෙනවා. ඔය සමහර තරුණ දරුවහෙම අපිට කතා කරල කියනවා ස්වාමිනාාන්ස මේ භාවනා කරනවා හිත පිහිටන්නඇ එකළ යා පලවිනීෙන් කරන්න ඕන දේක තමයි. අදම මේ උදව්වක් වෙදට ඔබට කතාව කිවේ. හහිත වැඩෙන් ඇත්තං පලවිනීෙන් කරන්න ඕන දේ තමයි මහසෑයට අනහික. ඉතු මහසෑඇරි ගිහින් රුවන්න්නලි සෑ ඉස්සරහා. හොඳයට පිරිත් සජායනා කරලා මෙත් වඩලා සතරවරන් රජ දරුවන්ට සක් දෙවිඳන්ට පින් අනු මෝදන් කරලා තමන්ගේ ජීවිතය මහසෑයි පාදමහරී නලතිල පූජා කරන්නුවන් ඒක ගිහියකුට කිසි බාධාවක් නෑ ඉතින් එතකොට අර්මාරපාක්ෂික බලවයක්වත් පිහිටන්නේ. ජීවිත බුදුරජාන්සට පූජාවච්ච ජීතයක්න මාරපක්ෂික බලපෑමක්වත් පිටන්නන්නේ මේවා සහර කෙනෙ ච්චර ගණඟග නැතිවෙන්න පුුව නමුත් ඒකිතාම වැදගත් රද දෙැම කියයාගෙන වෙනකාරනක තමයි රුවන් එලිසෑයට ධාතු ගර් නිදාා උත්සවේ ලෑස්ති කරලා රජුරුව ධාතු කරඩුවත් ඔොළු විතියාගෙන එලියට බැහැල විශාල මුරායුද සේ සත එක ලොකූ පෙරැහැක් සුදු වැලි අතුරලා කෙසල්ලොලින් තුරං හඳලා විශාල් පිරිසක් පිරිමි උදවිය මේ උඩුකාය වහගන්න නැතුව ගම් සරමක් වගේක් ඇඳගෙන ඒගොල්ලො හිස මුඩු කරලා තට්ටක් සම්පූර්ණත් කොඩ කපලා. කස සම්පූර්ණයම කපාදාලා. ඉතින් ඒ අය තැනින් තැන ඉන්න කාන්තාව පුන් කලස්තේ තැන දු විශාල පෙරහරක් මාලිගාවවිදල ඉති රුන්ඩ ස තියන බූමයට ඒ එනකොට තමයි මගේ මතක හැට සෝනුත්තර කියන මහරහතන් වහන්සේ තමයි එධාතු කරබේට මතැන් දුණු පැත්තින් පහලින් ඒ ධාතු කරඩුව ගෙනම තැම්පත් කර මණ්ඩැයක් අදල එතනින් තමයි අභිඥාපාදක සමාපත්තියින් නැගිටලා උනස කෙලින් නාගලෝකට යන් වහන්සේ කලින් ඉඳල ධාතුන් වහසලා ගේන පෙරම්පුරාගෙනනාපු කෙනෙක් එක මකින් මේ ඔක්කම හේතු පල පරණ සංස්කාරයන්ගේ ගැලපීමක් මේ තිෙන් එක කාලෙක ඔය රාතන් වහන්සේ නමක් මේ ධාතුන් වහන්සේලා අරගන වැඩිය සිද්ධියකට වහන්සේ එක් තරා වෙලාව නාගලෝකෙන් තමන්ගේ නියපිටින් මේ නිය ඉස්පර්ශ කරලා ධාතුන් වහන්සේ ආරගාපු සංසිදධියකෙදී තම අධි්ඨාන කරන්න මටත් නාගත කාලෙ ම මහසයකට ධාතුන් වහන්සේ එරදිීෙන් වැඩම කරන්න අවස්ථාව ලැබේ වකෙළ උන්හස අධිෂ්ාන කරන්නේ. එතකොට මේ උන්වහන්සේ තමයි නාගලෝකෙට ගිහින් ධාතු ඉල්ලන්න එතකොට නාග දෙවිවරු හරරි ආසයි පිනට හරි කැමැති අය ග දෙවරු ගැන මනිසුන්ට විිස්වාසකුත් දෑ මේ මඇත කාලේ සහර සංසිදධි ගැනහි මිනිසු කියනවානි නමුත් නාග කියල එහමවරු කොටසක් ඉන්නවා ඇත්තටම. ඉගුලු වතුර ආශ්්‍රය කරගෙන ඉන්න විශාලදිවිය විමාන පිටික් ඉවා. ඔය හිත දෙවුණු කිරීම සම්බන්ධ කතාාවදී ගැන මහාරුමයක් විදි අපට එක ඇන මිනිසුන්ට තේරෙනෑ. නමුත් එක ඉතා විශේෂකාරණයක් නාග නාග දෙවුරු කියලා වෙනම කොට්ටාසයක් ඉන්නවා. ඒගුල්න්ගේ ආරාධනාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ ඔ කැලනිිගගේ රල මුවාවෙන තැන පව සිරිප තුලක් පිහිටලා තියෙනවා උන්වහන්සේ සිරිපා සටහ එකති හද හොයාගන්න නෑ එකට හේතුව තමයි ඒ හොයාගන්න නැත්තේ ඒ සිරිපා සටහන පිහිටනි නාග දෙවවරුන්ගේ ආරාධනාවේ එක මිනිසුන්ට වනම වන්දනා කැලිනිගගේ හලමවා වෙන තැන තමයි සිරිපාසටහන්තික හොය අන්නඩනයාාද එ ලංකාවේ සිරිපාසටන් දෙකක් පිහිට ලා තියෙනවා ක්තමයි සිරිපා දස්ථානය අනනික ම කැලනි ගන්ගේ ත්‍රලමුවා වෙන තැන සිරිපාටහනක් පිහිටවලා යනවා ඒ නාග දෙෙවරුන්ගේ රාධනමින් කර නිති නාග දෙවිවරුල් ලඟට ගිහින් ඔය ධාතු කරනුව ඉල්වාහම අර එතන හිටපු නාග රාජය කියලා තිනෝ ස්වාමීනී මෙහිනං ධාතුන් වහන්සල නෑ ඔබහන්සේ වෙන පැත්ත බලා ගන්න කෙලකින් ධාතුන්හසලලා තියවා නමුතින් මේකොල චරා සහයකට අන්තිමටම ධාතුර පසේ උ තක් කියලතිය නො මේ අතීතයේ මහාකාකශ්‍යප මහතන්හසේ ද්‍රෝණයක් ධාතුන්සල රැක්කේ මහසයට න් සෑඇදි කරලලාතියන ඉනිසා ධතු කරඩුව දෙන්න කියලා.ටවස්තයි එත ඉඳලතිනො වාසුල දත්ත කියලා නාගරාජෙකයාට යහෙං ඉගිකරා කියනවා ධාතු කරඩු අරං යන්න කියලා. ඒ වෙලා අරධාතු කරඩු අරගන නාග දෙවිවරු අරඟර යානකොට, උමතාාවක් කහල තියෙනවා නැද් කියලා එතවත් නැකිවම් ඒත් පසෑල නාග දෙවිවරු කියලා තිනෙන හරි ඒනක් ඔබහත් සිතය නොන ගන්න කියලා ඇකු කර්ඩු අරගෙන් උන්හම් සිතතාම සිවු තක් මල ධාතු කළඩු අරගෙන ඔය මහසෑ මලුවෙන් එදා මත්තු වෙනකොට පින්වත් මහස ඇමලුවෙන් උහම්සේ මත්තු වෙනකොට නාග දෙවිවරු බැලව ධාතු කරඩුවන්න. ඇතින් නොන ගන්නත් කිවුවන් අඩ අන්ඩා ඇවිල්ලතියන අනනි ස්වාමිණ අපිමයාාමිසයට මේ පුදුමාකාර විදිර් ගරු කරග නට අයි පිට හම කර කියල් එදාඋන්හස බොහම ලස්සන කතාවක් කිය නන්නේ ඒහ ඒ වචනත කියන්න තම මං ොටික කිව්වේ එවනහන්ස එක තැනකදි කියනවා මේ නාග දෙවුරු කියලති නවා සාවාමය ධාතු ගරබේට යරංගින් ධාතු කායගොල ධාතු මන්දිරයක් හදරන මැනික් කොලින් හදලතින් නා නාග දෙවරු අතර ඉතාම ප්‍රකට මානික්්‍ය අන්තියන ේ මැනික්වලින් තමයි මැනික ඔබවල තමයි ධාතුමන්දිරය හදලලාතියෙ බුදුරජාණන්ස මේ නාග දෙවරු කියලති නො ස්වාමින් වහන්ස මේමගේ ධාතුමන්දරය කඔබහන්සලට හදන්න පුුවන්. පලන අපි ිච්චර ගෞරුවයෙන් මේ කරගෙනයන්. එතකොට අ සෝනුත්තර මහරතන් ආම්ස කියනවා නෑනෑ අපිට මච්චරයව කරන්න බෑ හැබැයි බුදුරජාන්සලා ආමිසේයට කරු කරණය නෙමේ. උන්වහන්සල ධර්මහිට අයිකරු කර. අපි ඔොච්චර මැරිවයි කරන්න. බදුරජනසල ආමිසේයට ගරු කරන්න නැ ධර්මටයි ගරු කරන්න. ඒනම් ආමිසේ නැතත් දර්මයට ගරු කලොත් ඉති ඒ හරි සාධාරණයින්න මුකද ආමිේ කරන්න බැරි කෙනෙකන්න පුළුවන්. ආමිසේ ගරු කලොත්තේ මාමිේ කරන්න බැරිමිනිෙකුට කොහොමද බුදුදහම මේ ප්‍රයෝගික ප්‍රතිඵලය කරායන්නේ බුදුදහම කියන අටවැදෑරුම්ූ ආකල්පමය වැඩසට හන. ආරිෂ්ඨාංගිකම ආමිසේ කතාවක් නෑ අට ආකල් ඇතුළ වෙනස් කරගන්ඩයිතෙන්. අපි දැන් කරන්නේ බුදු දහමේ නාමෙන් එලියේවා වෙනස් කරනවා. පින්වත් කනාාටුවකට අහුවිච්ච කුරුල්ලෙක් කනාටුව සංසුම් කරන්නට යන්න. කුනාටුවකට අහුවිච්ච කරල්ලෙක් කුණනාටුව සසුම් කරන්න ගිය දැ යන්තර්ජාලයේ ම දකල තියනවා කුණටුවකට අහවිච්ච පක්ෂීන් කොහොමද ඉන්න කියලා. වේගින් කුනාාටක් කමනකොට ඒ පක්ෂයා කනාටුව සසුම් කරන්න ගිය එක කරන්න බෑපක්ෂයකුට. එන්සයිඒ පක්ෂි අමකද කරන්නේ. තමන් සංසුන් වෙනවා වේගෙන් කුුණාටු වෙද අත්තක වහල බොහෝම සද්ධ නැතු අතුටිකා තමන්ගේ මේ තටුටික අකුළුවාගෙන පාඩුඉන්න ඒතු එයා පාඩුව ඉන්න කට කුණනාටුව සසුන් කරන්නෙ ත්සාහරල ටුගහන්ඩිගුත්තෙන් වෙනැසිුවය කුරුල්ලා අ ඒගේ ඇතු ආකල් ඇතුළ වෙනස් කර ගැනීම සම්බන්ධෝ තමයි අපේ කතා බහ ඇතුළ වෙනස් කරන්න ඇතු එලිය වෙනස් කළ වැඩකුත් නෑ අපි දේශනාවලක ගොඩා කියලතිනවා නිසා කුණනාටුවක ටහුේච්ච පක්ෂයේ කුුණාටුව සංසුන් නොකට පක්ෂයා සංසුන්වය සිටින්නේ යම් සේද එන්න ඒ වගේ ආකල්ප මේ වසිෙන් වෙනසක් හදාගෙන එලිය ඒවා වෙනස්ට කරන්නට යන්න ඇතු හිටියම එළියට ඔරොත්තු දෙන විදියට අපිට ජීවිතය ගෙවන්න පුළුවන් එනිසා මේ අද අපි මේ මතුකරන කාරණ ඉතාම වැදගත් කාරණය බැග වහන්සේ මතක් කලා ඇතුළ වෙනස් කරගන්නවා නං යා පස්තැනකදී බැහැර කළ යුතු අවස්ථාතියනවා කියලා එකක් තමයි බුදුරජාන්ස මතක් කරනෝ ඉද භික්කවේ බික්කු කාමා මනසිකරෝතෝ කාමේසු ්චිත්තන්න පක්කන්දති න පසීදති න සන්තිට්ටති න විමුක්ෂති එහෙමයි පටන්ගන් සාමාන්‍ය ලෝකයේ ශ්‍රා පුද්ගලය නිතරම අහුවෙන කාමයන්ට අපි ඉන්නේ කාම ලෝකෙ නිසා කාමයන්ට නිතරම අපි අහුවෙනෝ හැම වෙලාවකම කාමයන්ට අපේ ජීවිත ති අහුවෙන්ටති නිඩකඩ හර්ම වැඩි කොට ඉද බික්වේ බික්ුණු කාමා මනසිකරුතු ඒ කාමයන් මනසිකාරයේ වෙන ඉතාම සාමාන්‍ය තත්ත්වය එතකට ඒක අසාමාන්‍ය තත්ත්වයක් නෙමි. එතුන අපි කාමයන් වින්දනය කරන්නේ පංච කාමයන් ඇස කණනාසේ දිවකාය හරහා තමයි අපි කාමයන් වින්දනය කරන්න. එතට මේ කාමයන් වින්දනය කිරීම කියන්නේෙ අපි ඩිතාම සාමාන්‍ය තත්වයක් ඒ සාමාන්‍ය තත්වයක් ඉදට බදුරජණ නස වදාලේ නෑ. හැබයි මේ කාමයන්ගේ නික්මීම පිණිස තමයි අපි දැම්මි වැඩ පිළිවෙල කරන්නේ. එක ඇතරම කාමයන් පිළිබඳ මනසිකාරය සම්පූර්ණය නැවතු නොත්තේේ කාම ලෝකෙට ඉන්නෙත් නෑයි. කාම ලෝක උපදින්නෙත්නෑ අබ්‍රක්ම ලෝකට තමයි යන්න. එතු බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කාමයන් වනාහි සිහිකරන්න පුද්ගලයාට කාමයන් සිහිකරනකොට කාමා මනසිකරෝතු මනසිකාරය කරන කාමී සු්චිත්තන්න පක්කම්දති. එයාගේ හිත, කාමයන්ට ඇතුළු නොවේද එට පස්සේ නක් පසීදති කාමයන්ට නොපහදීද සන්තිට්ටති. කාමයන්ට නොපිහිටයිද නොපිහිටයිද. අන්න එහම ශ්‍රාවකයා තුළ ඒ පුද්ගලයා තුළ කාමයන් මතම පිහිටනවනන් කාමයන් මිනිස්සි කර ඇදී නික්කම්ම මතහිත පිහිටන්නේ නැත්නං මනාව මිදෙන්නේ නැත්තං. ඒ පුද්ගලයා තුළ ආශ්‍රව උපදිනෝගල අන්න හොමයි ආශ්‍ර ූපදිින්. මොකද අපේ වුවමනාව තියෙන්නේ ආශ්‍රවයන්ගේෙන් නිදහස්වීම. ආශ්‍රවයන්ගෙන් සම්පූර්ණ නිදහස්වීම ගැන තමා අප කතා බහතියෙන්. ඒකට අපි කියෙනව ආසවක්කය ඥාය කෙ තු ආශ්‍රවයන්ගෙන් ඇත්තරම නිහස් වුනාට පස්සෙ නැවත උපතක් කරායන්නේ නෑ. එතු රපතක්කරා යන්නේ නැති මට්ටමට ආශ්‍රවයන්ගේෙන් නිදහස්වීම් පිණි සිට පියවර ගනාවක් ඇසුරු කරන්න වෙනවා. ඒ ඉස්සල්ලම් ඕලාරිකාර බුදේ විසඳ ගණඩ වෙනවා ඕන පලවෙෙනීෙන් කරන්න ඕ එක ඕලාරිකාර බුදයක් තියෙනවා ඒක විසඳ ගණඩුවන පලවෙනි. මොකත් දෝලාරිකාලබුදය ඕලාරිකාරබුදය තමයි පින්වත්න අපේ ජීවිතය තුළ මේ දසා කුසලේ මත දායාද වෙන ගතියක් තියෙන ඔන්න ඕක තමයි ඕලාරිකාකුසලය කියලක බුද්ධදේශනා ගොඩක් තැන්වල කියනවා. ඕලාරිකාරබුදේ විදියට අපට පෙන්වේ දසාකුසලය. එතකොට ඒ දසා කුසලය අකුසලේ මිදීම තමයි ඕලාරිකාර බුද්ය ඒනිසා බුදු දහම කියනවා මහනිනි ප්‍රාණඝාතය කරන්න එපා හොරකන් කරන්නඩිපා බොරු කියන්න දෙපා කියලා ඔය දස අකුසල්ටිකක් කියනවා. ඇත්තටම බුදුවරු දේශනාරන බුද්ධ ශාසනය මත පමණක් මතුවන සීලේ තමයි දස කුසලය කියන්නේ අන්නේ එකයි. දසකුසලේ ලෝකෙ කිසිම වාසනකනේ දැන් අපි දන්නුවන අප අපේ දේශනා මහනවනන් දන්න ඔබ පන්තිල් ගැන ලෝකෙ කදාවත් තිබිල තියෙනවා සිල් ගැනත් ලොකතාවත් තිබිල තියෙනවා හැබැයි දසකුසලේ කියල එකක් මත පිහිටවා ගැනීම ගැන බුදුදහම විතරයිගේ කාටහරි පුළුවන්නම් පන්තිල් රකින එක ඒක් කරන්න ඒ කරන ගමන් දසකුසලේ අධිෂ්ඨාන කරගෙන හිටියොත් අන්නේ දසකුසලය තුළ තමයි ඒක තමයි බුදුදහම කතා කරන අර්ියකාන්ත සීලේයට සම්බන්ධ පදනම් දසකුසලේ එනිසා බුදුදහම ඕලාරික කෙලේසේ විදියට පන්නන්නේ දසා දසකුසලේ එතුට දස අකුසලය කියන්නේ අට කයින් විනාකුසල් තුනයි වචනීංවිනා කුසල් හතරයි අභිජ්ජා විසමලෝබභ මිච්චා දිට්ටිකෙල තවතුනක් තියෙනවා. ඔන්න ඔය දහයට දස කකුසල් කියන ඕක තමයි ඕලාාරික්කෙලෙ ඔන්න ඔය ටිෙනේක තමයි පලවෙී නවත් ගන්නඩුව. ඒ ඒටක නැ ඔටික නැත්තට නැති වෙච්ච තැනම අහත්වේ ඒගේ ල අපපික කියන්නේ. දසුසලේ මත දස කුසලේ කූට අප ප්‍රාප්තිය විදියට අරහත්වේ මතු වෙන්නේ. එතට දස කුසලේ තුළ යම් කෙනෙක් ශක්තිමත් වනතේ දසකුසලය තුළ ශක්තිමත් වෙච්ච කෙනා එයා කුසල මූලේතත්. ැබුරුවේ නොදැ දසකුසල් කෙරෙන්නේ ඇයි දස කුසල්වලට පානාතිපාතා වේරමණින් සික්කාපදන් සමාධ්‍යයාමි කියෙලා ඒ වෙලාවට ඉදියාව තිබ සිල්පද ඒ ඒ තැනදී ආරක්ෂා කිරීම අපේ විකල්පෙන්න්නේෙමේ අපි කරන්නේ ඇයි දසකුසල් වෙන්නේ අන හොය නොම අපි හේතු පලවාසයන්නේ විමසන්නේ හොයන කොට ඔන්න ඕලාරික කෙලෙසේ නැති කරගන්න ඇැතුූ බාවනා කලාට හරියන්නෙත් නෑ ඇයි මෙහෙම වෙන්නේ ඇයි මගේ හිතින් කයමුල් කරගන අකුසල් වැඩෙන්න්නේ වචනී මුල් කරගන අකුසල් වැඩෙන් සිත මුල් කරග අකුසල් වැඩෙන්න්නේ කෙ හයල බලනකට අන්න එතකොට බදු හාමුදුරුව පෙන්ෙන අකුසල් මූලයක් අකුසල් මූලයක් එතුන අකුසල් මූලයේ තමයි ලෝබදේශ මෝහ අකුසල් මූලේකිව වෙතවරමකක්ද ලෝබදේශ මෝහ එන අකුසල් වෙන එක නවත් අන්නහලින්මකද කරන්නේ අකුසල් මූලයයින් කරල දානු අකුසල් මූලයයින් කරලා දාන. ඒක තමයි ඔයි සම්මාදිිට්ටික සූත්‍රය එක තැනක තියෙන්නේ සම්මාධිට්්‍යිය උපදින එක පාරක් විදියට පාරවල් ගොඩක්පු තියෙනවානේ සම්මාධිට්්‍යිය උපදින එකන අරහත්වේ මතුවෙන එක පාරක් විදියට මේක පෙන්න්න නවා. අන්න එක අයිවාට ඉන්නේ මොක දරහත්ව මතුවෙන පාරක්වියට කුසලංච පජානාති, කුසල මූලංච පජානාති, අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාතී, එත්තාාවතාපිකෝවා උසෝ අර්ියසාාවකෝ සම්මාධිට්ටි හෝත. වෙන මොව ැතිවුනත් බුදුරජාන්ස මතක්කුණ දැන් අපි කිෙනනොනරාව අපේ නිතර නිතර අපික කියන්නේ මේනාම රූපගැෙන දැනගන්න නනා අහිතන ගෙන හොම කියනවනේ ඔය ඔක්කොම නැතත් බුදුරජාන්ස වදාරනවා මේක නිකම්ම කතාවක් වෙන්න බෑ. කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංචපජානති අකුසල මූලංච පජානාති මේ හතර දැනගත්තාම සාරිපුත්තා හම්දුරෝගෙන එත්තාාවතා අපිකෝ අවසු අරිියසාාවකෝ සම්මාධිට්්‍යි හෝත සම්මාධිට්ියට පාරක්කයක කියන. හේතුව එතුර කෙනෙක් කියන පුල හරින හාන්දුුව නීතින් අපි අකුසල්ටිගත් දන්න මොවද දසා කුසත්. අකුසල් මුල්ටිගත් දන්න මොන අද ලෝබදේස මෝ. කුසල්ටිකත් දන්න අර දසසා කුසලින් අයිවෙනක්. කුසල් මුල්ටිකගත් දන්න මොනද කුසල් මුල්ටික කුසල් මුල්ටික තමයි අලෝබදේ සති ඔයිටික දන්නවා එන අපි දැන් සමාදිිට්චියද නෑනෑ. හම උපදින්නේෑ සම්මාධිට්ටි. ඒක නිකම් පොඩි පුංචි දැක්මකට එන්න පුළුවන්. නමුත් මෙතන සම්මාධිට්්‍යිය කියලකැ නිටවඩා ගැම්බුරු කතාව ගැඹුරු කතාව මේක තියෙනවා පුද් සත්‍යයාගේ ඉපදීම ඇතිබෙන විදිත් නැතිවීම පිළිබඳවත් මහා ගැම්ඹුරු කතාව. දැන් අකුසල් වෙන්නේ අකුසල් දහය වෙන්නේ සිතෙන්කයින් වචනයෙන්න්නේ සිතෙන්කයින් වචනින්න්තම අකුසල් වෙන්නේ එතොට සිතෙන්කයි මචනයෙන් අකුසල් වෙන වන්නං මේ අකුසල් වෙන්න මොක් නිසාද ක අපි මුල හොයාගෙනයනකොට අපිට කියෙනවනම ලවදේශ මොහය කියලා එතු ලෝවදශ මොහය කියන අපි අර කතාකරපු මූලික පටිච්ච සමුපාදය කතා කරන ගැඹුරු රණීම තමයි ලෝබේ කියැනෙ තන්හාාව ගැන කතාව එතකොට දේශය කියන ව්‍යාපාදය සම්බන්ධ කතාව මෝහය කියැන අවිද්‍යාව සම්බන්ධ කතාව කියන පිච සමපාද මේ මහනිි අවිද්‍යාවයි බවතන්හාාවයිනි සයිපදමින් ැමින් නවා කියල් අමේ අකුසල් මුල් කියන්නේ අවිද්‍යාවයි බවතන්නාවයිම තම යිහිෙන ඇයි ලෝබේ කියන්නේ තන්හාාවට දේසේ කියන්නේ ව්‍යාපාදයට මෝහඒ කිය කියන්නේ අවිද්‍යාවට ඒ නම් මෙතන මෙතන අකුසල් මූලංච පමික දැනගත්තවත් මිකින් අයිංගෙන්ඩ පුලුවන්නේ අවිද්‍යාසාකතුව ලෝක අතපග ඇතු ඉන්න පුුවන් ෝබේ නැතුව ලෝක පරිහරය කරන්නපුොළමුගො තන්න අහදාගඩ දෙයක් නෑ කියල එතන එතකොටර පටික සම්පයුක්තව ඇතිබෙන කල්පයා තුළ දුරුවෙනවා එනම් මේ අකුසල් මූලේ දැනගත්තා කියනකින් සමාධිට්‍ය උපදිනවා කිය එක ඇස්සේ ගැඹුරු කතාව තමයි අවිද්‍යාවත් බවතන්හාාවත් යන ඉතාම ගැඹුරු අවබෝධයකට යනවා එතකට එහෙම අවබෝධයකට ගියාට පස්සේ යාට අවිද්‍යාවයි බව යි දුරුවවෙච්ච තැනක යාගේ කයමුල් කරගෙන වැරදක් වෙන්නේ නෑ හේතු එයාට අත්දකින ලෝකේ එතන මත හැරෙන නිසා කයින් වචනෙන් මනසිං අකුසල් වැඩෙන්න්නේ ඉන්න. එනිසා එයා තුළ නැවත නැවත නවකර්ම සකස්වීම අපිට දකිින්ට ලැබෙන්නේ නෑ ලෝකේයට අත හැරරිල යනෝ. දැම් බුදුරජාණන් වහන්සේ මෙතන දී පහැදිලි කරනවා මේ නිස්සරණීය සූත්‍රයේදී නික්මයාම ගැන වදාළ දේශනාවෙදි මේ සාමාන්‍ය ලෝකයේ කෙනෙක් පංචකාමයන් පිළිබඳ හා උද්ධාමයක් ලංගතුකාමක් කැමැත්තක් හදාගෙන වාසේ කරනවා. එතකොට ඒවා කැමැත්තක් හදාගෙන වාසය කරනකොට යායට කාමයන් මනසිකාරය කරනකොට එයා ඒවා මතම පිහිටා ඒවාම මනසිකාරය කරමින් ඉන්නවා ඒතා කාලයක් කි ආශ්‍රෝූපදි අන් ආශ්‍රෝපදදි ඇැත දැන් ආශ්‍රෝපදී නැතිමටමට පිට හිත හදාගඩ නියඕන ආශත්‍රභ උපදිනඒක තමයිල් අවුල ගැටලුව. ශ පදිින් ැත්තං කවදාවත් එයා නැවත උපතක් කරා යන්නේනෑ ආශ්්‍රෝ උපදිින් නැත්තං ආශ්‍රව නැති තැනක ආසවක්කය ඥානය උපදි ආශ්‍රෝෂයවීමෙන් ඥානයක් උපදිනෝ. එමන අප ට එකක් පැහැදිලි වෙනවා කොහෙද ආශ්්‍රෝ උපදින්නේ කියලා. ආශ්‍ර උපදින්නේ කාමයන් මනසිකාරය කරනකොට ඒ කාමයන් මතම පිහිට ලඉන්නකොට කාමයන්ම වර්ණනා කරනකොට කාමයන් මතම ඉන්න තාකල් ආශ්්‍රෝ උපදින. ඒඟට මෙතනනි පැලි කනවා. කාමා මනසිකරෝති, කාමේ සුචිත්තාන් පත්කන්ධති, පසීදති, සන්තිට්ටති විමුක්චති. නික්කම් මේ මනසිකාරය කරනකොට, කාමයන්ගෙන් වෙන්වීම මනසිකාරය කරනකොට ඒ කාමයන්ගේ ඩුවෙන්වීම මත හිත පිහිටලා තියෙනවා නම්. කාමයන්ගෙන් ඩුවෙන්වීම මත හිත පිහිටලා තියෙනවා නම් පසීදති. කාමයන්ගින් වෙන්වීම හොඳයි කියලා එකට පැහැදිලා ඉන්නවා නං. මයන්ගගේින් බෙන්වීමට පැහැදිලා ඉන්නවා නම් ඒ පැහැදිලා ඉන්න තැනක ඒකට ඒ පසීදති සන්තිිට්ටති ඒ මත පිහිටලා ඉන්නවා නම් එතන ඒ මොහොතට ආශ්රෝප දින්න ඒ වෙලාවට ආශරෝප දින්න කාමාශරෝූප දින්න එතර කාමයන්ගෙන් වෙන්විච් අවස්ථාව අඩුමා පිට කතා කරන්නවෙනි පළවෙනි දිහානයවත් කාමයන්ගෙන් වෙන් විච් අවස්ථාව පලවෙනි දිහානයවත් තම. බුරජාණන් වහන්සේ පලවිනිෙන් අපට මතක් කලා ඕලාරික වස්සයෙන් පවතිනාර බුදේ ඉසල් විසඳ ගන්්ඩෝඩ. ඒක න ඕලාරිකව මිකටික් ගැඹුරු කතාවක් ඒ තමයි ඕලාරික වස්සයෙන් අකුසල් වැඩිෙන තැන තමයි ඔබට මතක ඇති මේ ළඟදී ප්‍රඥානාලිකාවෙන් අපි ඉතාම ලස්සන දේශනාවක දේශනා දෙකක් කලා එක තව දේශනාවක් කළ යුතුවත් පවතිනවා ඒ තමයි අර ජාතරූප දෝවන්න සූත්‍රයේ කියල සූත්‍රයක් එක එක තියෙන පියවරත් බොහොම ලස්සනයි එක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒ කතාම තම මේක තියනෙම නිසරණය ධාත සූත්‍රයේ තා ගැඹුරු කතා ගොඩාක්තිය නොම එක තැනක නිකං අල්ලගන කතා කරන්නේ. බැ ඒ ඒ සූත්‍ර මතින රත්තරම් පිරිසදු කරගන්නවා නම් පලවිනීෙන් කරනද. පරත්තරම් අමුරන් අසන්න ගත්තමය පලවිනීම් කරනවා කියලා කිවවේ ගමරන් අස්සන්නේ. ස්සලම ඔයලාරික පස්කැට අයි කරනවා හෝලාරික පස්කැට ඉටමස යආයි බේල නො එක අමුරන් අස්සන්න පොළ වෙන්න ගන්නේ ඒ කාලෙන් අත්ත විදිිය දෙවනි වතාවයා අමුරන් අස්සන් නර්ගෙන යා හොඳට වන වනල බලන තවමන අදතේ තරත්ත පේනවා පොඩි පොඩි මධ්‍යීම ප්‍රමාණ පස් කැට අරවමෝ තියනවා තවමත් දන අත්තරම් පිණි සුදුනෑ එතුරන ය ෝදනවා හ ොු දැ ොට පිරිසුදයි බැලු බැල්ම දැක්කත්ේල බැලවට පස දැ මුකුත් පස් කටත්න ගල් කටත්න මොකුත් ට මරන්සන්න හොට තියෙනවා ඒත්මයා හුත්තට පරිස්සමට බල හොටව තය හොත්තට බලනවා තවත්ම නවදම අමරන්ස තුරයාට පෙනිටිග ද විි වගේ ගති තියෙනවා තවමත් පිරිසුදු නෑ එතටයා කරන එක රත් කරන උනු කරන උු කරලා එක පින්බලාල මේ රත්තරන් කුටිරේක දාලායි මේ පොි කුට රේක රත්තරටි උුණු කරනකොට උනු කරලා ව පිරුදු කරගන්න තුන්වන පිවර ගන රි ලක්සන දේශන දෙකක් ක පි කලාමට කලේ. ඒේ කත මකරත් ගැලපින නිසාමන් මෙතන මි ගෙන දහ සක්මතු කල. මක මේ දේශන එකට එකකට පෑහෙනකොට හරි ලස්සනයි. එඇතකට මේ තුංවනි වතාවයා කළේ උනු කලා උනු කරලා බැලවා දැම්මොකද දැම් පිරිසුදු අත්තර. හැබැයි රත්තරම් පාටනෑ රත්තර දිශ්නයයක් මොගක් වවත් නෑ කටේ ඊ ළඟට කලේ ඉළඟ පියවර විදිටයා කළේ ඊළඟ පියවර විදිටයා කලා මේ ඒ රත්තරන්ටි කාරගන ආයවුුණු කලා මොකද දැ රත්තරන් වොලට මික්කින්න නෑ නිර්රාමය ප්‍රභාසර තිය නැත්ත පිරිසුදී තමයි හැබැයි ඒක ආබර නහදන්න බෑන කවද ගන්න ඒ ප්‍රභාසර යනැත්ත ත්‍රරයා තුන් හතරවැනි පිවරද ආයුුණුළ ආයඋුණු කරනගොට එුණු කර එයා පදංකරාකේනවාඒ පදංකරන විදික්‍රම ගැන පවා පිමිට කලින් කතා කලා පදංකරනකට අන්න රන්වන් පාටට ශක්තිමත් අ රත්තරං රත්තරම් භාන්් උපරන රත්තරම් ආයිත්තම් හදන්න පුළුවන් විදි රත්තරම් දිශ්නිි හන්න පටන් ගත්ත. එතුට ඒකින් තමයි වටිනා වටිනා අබරනාදල විකුණන්න පටන් අන්න ඔය විදිට අර මූි වවසෙන් අපික ඕලාරිික උපක්ලේසිටිතම අයිංකර ගඩුවන්. ඒ තමර දස අකුසලේ. තුළල නිතරම ප්‍රකටව මතු වෙනදේ. එක පේනවා. බොර කියනකොට එක හොන්න පුළුවන් හිත තුලේ නෙමේ එලියම් හොල්ලා හොන්න පුලුවන්. හොරකන් කරනකොට එලියෙන් හොයන්න පුුවන්.කාම මිත්‍යචාරය හැසිරෙනකොට හොයන්න පුුව එක ඕලාරිකයින හිත ඇතුළේ ප්‍රශ්නයක් විදියට පේන ඕලාරිකයි. ඒ ඕලාරික උපක් ලේසේ තමයි පලවිරීින් අයින් කරගන්න ඕන්. ඒ ඕලාරික උපක් ලේසය අයින් කරගත් අට පස්සේ පින්වත්නී ඒ ශ්‍රාවකයාගේ හිත තුළ? දැ ඕලාරික පක් ලේස අයිංන් වුණත් එයාගේ හිත තුළ මේ කාමයන් මනසිකාරයේ කරගෙන යනකොටයි මනසිකාරයට කාමයන්ට පහදිනෝ. හැබැ ඇරම කයින් මරදි කරෙන් නෙත් නෑ වචනින් වැරදි කරෙන් ෙත් නෑ. හැබැයි මයන්ට පහදිනෝ. ආයන ඉතාම සවුම් සවුම් මනෝභාවයන් තුළ කාමයන් මත පිහිටා ඉන්න ගතියක් තේර. අන් එකට විකල් පේ විදියට යහිතවට නොුවන්. ඕලාරික පස්හෝදලා ඇරලා දෙවනිවතාව මධ්‍යම ප්‍රමාණයේ දේවල් හෝදලා ඇරිය වගේ දෙවනිවතා ය තරමුණු සහද බලනකොට ඒ අත්තරංගල පොඩි පොඩි පස්කැට මධ්‍යම ප්‍රමාණයේ දවල් තිබුණ ඒවත් හෝදල ඇරියගේ. අර මූලික වසයෙන් දසා කුසලය එකන්නේ ඇස කණනාසේ දිවකය හර කාමයන් උපදිනකොට කාම කැමැත්ත හිත තුළ උපදිකොට ඒ හර අදකින ෝකෙට යා තුළ යම් සංවරයක්ෙන් ො ඕන්න සීලේකින් උදව ගන්නවා. ඊට පස්සෙ පින්වත්නී. සමාධීෙන් උදව්ව ගන්නවා ොකද බුදුරජාන් වන්සේ මෙතන මදක් කරනවා අ කා නික්කම්මයට බරව මනසිකාරයේ කරද්ද කාමයන්ගින් වෙන්ව මනසිකාරයේ කරද්ද ඒ මනසිකාරයට යාගේ හිත පහදිනෝ. කාමයන්ගින් වෙන්ම භාසය කරදදි ඒ මනසිකාරයට යාගේ හිත පහදනවා පසීදති සන්තිට්ටති විමුක්චද. එතු කාමයන්ගේ මිදීමක් තියෙනවා හැබැයි එක ස්ථාවරන ස්ථාවර නැත්තර දිහාන සිතක තියෙන ප්‍රබල භාවේ නිසා කාමයන් උපදින්නේ අත්තදන්න පුලුව මොකද පලවෙනි දිහානය ගැන අපික අදදි කියන්න කාම කාමයන්ගේවිං චා කකුසලයගේ විං වෙච්ච විතක්ක විචාර පිතිසකගේ එකක්ගත සහිතටමධ්‍යාන කිය කාමයන්ගේවෙක් වෙේලා හැබයි ඒක මත හිත පිටලතියන්නත් පුලුව ඒක නිීළට දීලට රත්තරම් පිරිසුදු කරදිකිවන්නේ දීළගට ැම් බලද දක්ෂමිනිකුට විතර පේන අව ේලා ොත්තට බලදධපේවා මේ පරිසුදුීම තම හබැ පොඩි පොඩි දවල් තවත්යනවා ද මධ්‍යීමට පවාණ පස්කඇට වැලි මොකුත් නෑ. ැ වරන්නික පොඩි දූවිලි වගේ ගතියක් තියෙනවා එතකොට යාඒක රත් කරන්න උනු කරන්න පටන් ගත්තා උුණුකරන්න පටන් ගත්තා අන්නේේ උනුකරනකොට එයාට පිරිසුද වනා හැබැයි හොඳටම රත්තරම් පිරිසුදුයි පිරිසුදු වනාට තවමත්නර ප්‍රභාසර ගතිය මත්තු වෙලා නෑ කියලැකි වේළඟ පියවරරි දැම්මි පිරිසුදුවීම කියලා කියන්නේ දැ මෙතන අයාට උුණනුකරන්න වනේ ඕලාරික පස් කැට තිබ නිසා නිමි හොදට ලං වෙලා ඉතා සිහිුවනිින් බලන්න කොට තේරුනා මේක තවතවත් තව තවත් පුංචිපුංචි ේවල් නිකන් දවිලිගේ තවමත් අ අමුරන් අස්සන්න ඉතා පිරිසුදුනෑ එනි සමික උනු කරලා පිරිසුදු කරන්න ඕන කියන තැනට ආාවේකයි. අන්න ඒ වගේ මේ කාමයන් මෙනෙහි කර නැතුව ඉන්නකොට ඒ උපදින ප්‍රීතියට ඒ උපදින අදහසට හිත බැසගන්න පුළුව. පළවිනි දිහානයම උපන්නට පස්සේ මේක තමයි සාරය මේ වගේ ප්‍රීතියක් මට කවදාවත් ඇති වෙලා නෑ මේක තමයි සාරය අර නෙක්කම් මේ මනසිකාරය කරද්දි කාමයන්ගේින් වංව කල්පනා කරද්ද ඒ වෙන්වීමට හිත පහදිනෝ වෙන්වීමට හිත පැහැදිලා ඒකටම බැහැගෙන නවා එතනත් නිවන හම්බ වෙන්න අ ඒකයි ඒකයි දිහානේමත් සාරය විදිට ගණ්ඩිපා කියලා කියන්න එතකට ඒකයි මෙතන කිය බුදුරජාණන් වහන්ේන්තිම වෙනකට හ මොක්ද කරන්නුවු හරි එහෙමනං ද කාමයන්ගින් වෙන් විච්ච හිතට හිතක් වටිනෝ කාමයන් එක්ක ඉන්නවට වඩා. කාමයන්ෙ න්නොටඩ කාමයන්ගින් වෙන් විච්ච තක් වාටිනෝ. එතොට කාමයන්ගින් වෙන් විච්ච හිතක් මටිනවන්නන් කාමයන්ගින් වෙන්වීම පිණි සර ඕලාරික පස් කැටවල තියෙන දේවල් අයින්කරගත්තා පස්කැට අයික කරගත්තගේ සීලේක උදව ගත් දස කුසලේ තුළ පිහිටලා ඉන්නකුට ඇතර ොක්කොම සේලක දව හරම වෙනවා. එතකොට යා සීලෙක උදව ගත්තා විතරක් නෙේ මේ දසකුසල් වෙන්න්‍යයයි කියල එක හොයාගෙන තිය නැයි ලෝරග ලෝබදේ මහ අ කියන අකුල් මුල් තියන තා කල අකුසල් උපදිනවා. හැබැයි ඒගේ තවකතාවක්කය අදන ගත්තා පටිච සමුපන්ු මේ ලෝබදේශ මෝහ කියන වෙනමුතු කතාවක් නෙමයි ලෝබේ කියනනි තහාාව මෝහයකන අවිද්‍යාව. අවිද්‍යාවයි තන්හාාවයි නිසා තමයි මේ මිනිස්සු අකුසල් කරන්නේ අකුසල් ගැන සිතිංකයින් වචනයෙන් අුතින් කර්ම කරෙන්නේ මොකද දසකුසල් ගැන සිං කෙරණයවා තුනයි වචනෙන් කරණේ වහතරයි කයින් කෙරෙනව තුයි ඔයිටිගෙන දසකුසල් කියන්නේ එතුට සිතකයි වචනය කියනකෙන් අලුතිෙන් කර්මකිරෙණියයි අපිට අලුතින් කර්ම කරණය විද්‍යාවයි බවතන්නාවයි නිසා එරහත වන්සිට අලුතින් කර්ම කරෙන්නේ. ජාතන්සේ අරුතෙන්කරම කෙරෙන්න්නේ ඇති උන්හන්සේට අලුතෙන් නවකරම කරෙන්නේ නැත්ති සිතකයි වචනින් තමයි නවකර්ම කෙරෙන්නේ. සිතකයි වචනය කෙනින් නවකරම කෙරෙන්න්නේ ඇත්ති උන්වහන්සටේ අවිද්‍යාවයිතන්වයි ප්‍රහණීවෙල. එ අ රාගදේශ ලෝබදේ ස මෝහ නිසා තමයි අකුසල් කෙරෙන්නේ ලෝභදේ ස මහ ප්‍රාණි වුණන පස්සේ සිතන්කයින් වචනින් නවකර්මකිරෙන්නේ. තුම මේ කතාව දසාකු සල් කතාාව. රෝලාරිකව ඒ වෙලාවට දැමිකට අපිට පේන මේ දසකු සලක කියනෙක කෙරන විදිහගැන අපට යම් අදහසක්ගන්න පුළුවන්නේ මොදඒ ඕෝලාරියින හරි ෝලාරික පස්කට වගේනි සියුම් චරමක දෙ බරු කියනකට හොයන්න පුළුව හොරකන් කරනකට හොයන්න පුළුවන් කාම වදන්හ හොයන්න පුළුවන් ෝක. ෝලාරිකයි. හැබැයි දැම් මෙතන හිත දියුණු කරන කෙනෙක්ගේ හිත තුළ හිත පිහිටල තියන්න පුළුවන් අර පළවිනිධහානය වගේක් ඒත් අවබෝධය කරායන්න බ. ඔක්කොමමාතඇරලා දාණ්ඩුවන් අවබෝධේ කරයනවා අවබෝධය කරායන ශ්‍රාවකෙක් සියල්ල මාත හැරලා දැම්ම හමයි නිවන හබ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතන දි තන් කලා මහනි නිතන දක්ෂ ශ්‍රාවකයෙක් වෙන්න ඕන කියනවා. ඒ දක්ෂ ්‍රා හරිටර් සියුම් දූවිලිත්හො වෙලා ඒවාට විකල්ප කරාවගේ දක්ෂ ශ්‍රාවකභාවයක් අවත් එතනින් එයට පුළුවන් නික්මෙන් හැබැයි දැන් තවමත් හිතේ කෙස් කලන්න නැතිුනත් ප්‍රභාස්වර ගතියනයකිව නැර අමුරන්ස්වන්නේ කතාවට ගලපෙනකොට එතකොඩ මොකක්ද කරඩුවන්. හරි හිතට කෙලෙස් එෙන් නෙමන. මට බාවනා කරග යන මන්ඳන්නා ඉන්නවා මට මේ ළඟදිීත් එෙක්තර තරුණ කබුණ හව විවාහක තරුණෙක් ඒ පුද්ගලයන් මටකිව්වා ඇතන මේ තරුණ මව මුණගැහෙන්න්නාව මේ මඇත කාලේ ඔබොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක් ධර්මීට වඩාත් කැමැති කෙනෙක්. ඔහු වාවි කොරියාවේඉදලා සද්ධහවන්ත කෙනෙක් ඉතින් කොරයාාවන්ඳලා මේ ඇවිල්ලා පිවත් මුණ ගැහහිලා මේ පේ දේශන අහනවා කියලා මෙ ගොඩාක් මෝරපුතරුණෙක් නෙමයි අවුරුදු විසිහතක විතර තරුණෙක් එතොට ඔහු ඉතා උත්සාවන්තව ධරමී පිළිබඳ තා සැලක යුතු අවබෝධයක් තියනෙ බුද්ධිමත්තරුණේ. එතකොට ඒ පුද්ගලයාම මට කියනවා මේ සාමින් වහන්ස දැම්මම මට මේ විදිටම මනසිකාරය කරගෙන හිත වඩක් දිනමේ මේ විදින මන සිකාරය කරගනය අදදී මේ මට රාග සිතුවිලි මාත්‍රයක්වත් දැන් උපදින්නේ ඒ තරුණේගෙන් අහන්ඩ ලබිච්ච ලස්සන වචනයක් ඒක සාමින්න් අහස දැන්මට රාග සිතුවිලි මාත්‍රයක් උපදින්නේ. ඒ මම ඒ කාමයන්ගින් වෙන්ව මේ ඔබහන්සලා පැහදිලි කරන විදිර මනස්සිකාරෙකර අදි රග සිතුවිලි මාත්‍රයක් වත් උපදින්නේ දැම් මගේ හිත බහෝම සන්සුම් කියලා ඒක එතකොට එයා මේ ජීවිතය තුළ අදකින අද්දකිම තම යාවිස්තර කළේ එතට එහෙම එහම රාගසිතුලි මාත්‍රයක් වතූපතින් ඇති තැනදිමම්ම කක්ද කරන්නුවන්. දැන් ඒ මනසිකාර අපිටක දිට පත්ව ගන්නඩ බෑනෙ එතකොටමකද අන්න එතකොට කරන්න ඕන දේ බුදුරජාන්ස බොෝම ස්සනට අපට පැහැදිලි ළම කක්ද. පුනචපරම් භික්කවේ බික්කුණෝ සක්කායෝ මනසිකරෝතෝ සක්කායෝ චිත්තන්න පක්කන්දති නත් පසීදති සන්තිට්ටති විමුක්චිත් අන්න රාගහිතට ගලන්න ඇතිලා මෙනි මේක කරන්න ෝට. පින්වත් මහනින පංචෝපාදානස්කම්දේ මිනිහිරට දක්කාය කියලා බුදුදහම කැන පංචුපදානස්කන්දට. ඕක තමයි බුදු දහමේ කතාව. දැන්කාමයන් දැංගවල අපිටේවන්නේ ආනේ දැම්ම මන සිකාරි කරගෙනය අද මට ාග සිතුලි ත්‍රයක් පදින්නේ පුදදුම සංසුන් හිත අන්නේ සංසුම් හිත කියනවනේද. අනි සංසුම් හිතන් ක රන්න ඕනදේ. ඒ එතකට ඒක ඒක ස්ථාවර තත්වයක් නෙමේ මොකදේ ඒ තත්වේ තුළ ාග දේ ොහෙ ඕන් ආය මනස්කාරය වෙන පැත්තරෙනනට සුපුදු විදිරිගන්න පුළුව. අනි රාගසිතුවිලි මාත්‍රයක් උපද්දන්න නැතුව සසුන් එච්චතන ඒ සසුන්කම නිසාමහි අමුතු ප්‍රීතියකුත් නැතිවෙලා. සුකහිකුත් නැති වෙලා බොෝම සංසිඳිච් අවථාවක දෙයා කරන්න ඕන බුදුරජ පුනච පරම් භික්කබේ බික්ුණු සක්කායන් මනසිකරෝතෝ, සක්කායම් මනසිකරෝතෝ. ඉපසකිනවා සක්කායේ චිත්තන්න පක්කන්දති පසීදති න සන්තිිට්ඨති විමුක්චති. උුණනාන්සිකිිනො මහනින. පංචෝපාදානස් කම්දේ මෙනෙහිකරත්්දී. පංච පාදානස් කන්දේ තුළ හිත. බැසගන්නේ නැතිවිදිට නොපාදින විදියට නොපිහිටන විදියට මේ හැම දැක්මත් තුළම හැම බැල්මත් තුළම හැම ඇසිල්ලත් තුළම හැම දැනිල්ලත් තුළම ස්කන්දයන්ගේ පහලවීමක් පමණක් සිද්ධ වෙන බව එබඳු නිදහස් සිතකින් මනසිකාරය කළ යුතුයි. එතකොට ල්ළඟගරිි ෙනවා සක්කායි නිරෝධංකෝ පනස්ස මනසිකරෝතු. අයිතකොට මොකදවෙෙනයාට සක්කයි නිරෝධය තුළ හිත පිහිතනවා. ආන්න බලන්න. සක්කාය නිරෝධංකෝ පනස්ව මනසිකරෝතෝ ඒ භික්ෂුවට පංචුපාදානස්කන්දේ නික්මියන පැත්තට හිත පිහිටනවා. සකාය නිරෝධන් මනසිකරෝතෝ, සක්කාය නිරෝධ චිත්තම් පක්කන්දති පසීදති සන්තිට්ට තිබිමුක්ෂති. සකයි නිරෝධේ පැත්තට හිත පිහිටනවා පිහිටියාට පස්සේ. ඒකටම ගැලෙනවා ඒකටමයා බැසගන්නවා එතකොට තස්සතං චිත්තන් සුගතන් සුභාවිතං සු උට්ටිතං සුවි මුත්තං සුවි සංයුක්තං සක්කායන අන්න ඒ වෙලාබේ පින්වත් මහනිනී ඒ ශ්‍රාවකයාගේ සිත මැනවින් සක්කායි නිරෝධටම යනවා සකයි නිරෝධය පැත්තටම යානවා. ද ගොඩාධනි කානවන හරි හිත නිවනහම මේ ජීවිතය යම් නිවීමක් හදා ගත්ත වෙලාවයෝ මොකක්ද කරන්නේ ඒක නිවන වන්න වැෑහි ඒ නිවනවෙන්න ඇත්තිමකු ආයි ආයආයි ඕන ලා කරගේ ඇතිවෙන්න පුළුවන්නේ එහෙම දැ නිවීම නිවන කියන්නේ ඒකටද ශ්‍රාගදේශ ඇතින්න ඇති තැනද නිවන ඇති නොවිච්ච තැනකදී කරන්න ඕන වැඩක්තියන කරන්න ඕන වැඩක්තියෙන හරියට අ අමුරන් අස්සන්නේ කතාවටම ගැල පෝත්තහෙම ඕලාරික කක්ලේස්්ටිකයින් කරගන්නවා ඒටිකයි ඒටික අයියටටි අපය දස කුසලේ ගැන හිතලා මේ දස කුසලේ තුළ ශක්තිමත් වෙලායි සීලේකින් උදව් අරගනායින් කරන හෙමකිවම් ප්‍රමාණවත්. ඊට පස්සේ ඉටබස් සියවම් පක්ලේසතතියනවා ඒ සිියම් පක්ලේසිකවමුණනාද අර කාමයේ මනසිකාරේ කරද්දි ව්‍යාපාදේ මනසිකාරය කරදි හිංස් හිංසාව මන ඒ මේ කාම විතර්ක ව්‍යාපාද විතර්ග හිංසා විතර්ක හිතේ නිවපතින්නේ. ඒවා මනසිකාරය වෙනකොට ඒවා නෝපදින මට්ටමට හිත පිහිටවාගෙන ඉන්නවා. හරි ඒවා නෝපදින මට්ටමට හිත පහිටවාගෙන ඉන්න කොට හිත පිරිසුදුයිද. නෑ පිසුදුයි කිය අපි කියමුකු ඒවෙලාවට පිරිසිදු වනත්න්. ඒ අමුප අමුරන් අස්සැන් පිරිසදු වනත් දැන් ප්‍රභාසර නෑනිි. ආබරණියයක් අදන්න බෑි පින්වත්නි ප්‍රවාාසර නති තැන දැන් ඒක එක පියවරක්කිවන දැ ඔක්කෝම උරත්තරටි කකමුරාන් අස්සන්න පොළොුවෙන් අරගෙනක ඒ ඔකොම් පිරිසුදු කරලා උනුකලාට පසෑ රත්තරම් මාටඉන්න කියලා ප්‍රභාසරණය ආබරයක් වටිනාකම තක්සේරුවකට ග්ඩ බෑ හේතුව තමයි ඒක එහෙම වටිනාකමක් පේෙනෑ ලස්සන ලස්සන ආයිත්තම්බලට එක යොදා ගන්නඩ බෑ රන්වන් දිස්නයක් ගහන්දිිපාය ඒ දිස්්නයක් ගහනකොට තමයි යාට පුළුවන් ඉදි කර ඒකොට යා ඊළඟ පියවරවිදිට තවත්දයක් කලා. ආය තුළු කලා තුර අයයි නුකලා කිව්වේ මෙතන වෙන කතාව. ආය තුනු කලා කියලා කිවේ එබන්ඳු නිදහස් එච්ච හිතකින් යා කළා සක්කායි මනසිකාරය කලා. සකායි මනසිකාරය කරනකට ය දැනගත්තා හැම ඇසිල්ලක් තුළම හැම දැනිල්ලක් තුළම හැම සිතිල්ලක් තුම හැම විමසිල්ලක් තුළම සිද්ධ වනේ ස්කන්දයන්ගේ ඇතිවීමක් නැතිවීමක් විතරයි. මේකට නේද වටිනාකමක් දුන්නේ කියලා බලන කොට බුදුරජන් වන්සේ මතක් කරනවා සක්කාය නිරෝධංකෝ පනස වන සක්කායි නිරෝධය පැත්තටයි ආාරවෙන් මේක නිරුද්ධ වෙන පැත්තට ඒ නිරුද්ධවීම පැත්තට මේ යාගේ හිත පිහිටනවා අනේ මේක ඇති නොවෙනවානං හොද මේ ස්කන්දයන් පහල නොවෙනවා නං හොද ඇයි ස්කන්දයන් පහළ වීම නිසා තමයි එයාට අ්‍ය අවිද්‍යාසාගත උපානයක් සිද්ධවෙන් හෙදකින රූපේ නිසා පංචස්කන් දෙ පහ නවනුත්තේෙම මොක්වත් වෙන්නේ නි පිවත්න ඒ ැන හහිම් පහෙන්දකින රූපයේ පදනම් කරගන සංඥාස්කන්දේ මගේ හිත තුළ පහල නොවනුත්මට රූපය අඳු ග්ඩ බෑනි ඒ රූපය නිසා මගේ ඇතුළේ වේදනස්කන්දය පහල නවනුත්තේ රූපේ විදිින්න බෑනි ඒ රූපය නිසා මගේ හිතේ සංකරස්කන්ධය පහ නොත්තේ රපේ පදනම් කරගන මට හිස්සිතුවිලි පහල වෙන්න ඇනි හිත විතර්ක කරන්න බෑනි එතකොට මේ විදිට බැලුවට පස මේ පංචස්කන්දය පහල නොවෙනව වනං හොඳ ඒචම් එක නිරුද්ධවෙල යනවනන් හොයි. ඒ නිසාම මෙතන ෙනන සකයි නිරෝධංකෝ පනස්ස මනසේ එතකොට ඒශ්‍රාවකයා තුළල සකයි නිරෝධේ පැත්තටයි හිත පිහිටන්ට පටන්ගන්නේ. නිරෝධේ පැත්තට පිහිටනකොට ඒ නිරෝධයටයා පහදින. ඇයි කිසිම නිරෝධී පැත්තරෙ හි පැදිියට පසේ තස්සතං චිත්තන් සුගතන්, සුභාවිිතන්, සූට්ටිතං සුවි මුත්තම් සුවි සංයුක්තන් සක්කායේන ඒච සක්කාය පච්චා උපජ්ජති ආසවා විගාත පරිලා හා මුත්තෝ සෝතයෙහි නසෝතන් වේදනං වේදී ඇති අන්න එතකොට බුදුරජාන්සි මතක් කරනවා ඒ පුද්ගලයාගේ හිත සක්කායි නිරෝධටම මැනවින් අන නිරුද්ධවිම් පැත්තරම යනවා. එතකොටයාගේ හිත නිරෝධේ පැත්තෙන් හිට දියුණ වෙනවා පංච උපාදානස්කම්දේ මැනවින් නැගී හිටිනවා. මැනවින් නැගී හිටිනවා. මැනවින් පංච උපාදානස්කම්දෙන් මි දෙනවා. මැනවින් පංචුපාදානස්කන්සයෙන් විසංයුක්ත වෙනවා. විංයුක්ත වෙනවා. සංයුක්ත වෙලා වාසේකරපු එක විසංයුක්ත වෙනවා. විසංයුක්ත වෙනකොට පංච පාදානස්කම්දේ හේතුවෙන් මේක තියෙනවා සකයි පච්චායා උපජ්ජති. පංචුපාදානස්කම්දේ නිසා උපද එපදනවා ආසවා විගාත පරිලාහා. යම්කිසි ආශ්‍රව කොට්ටා සැත් තියෙනවා නම් ආශ්‍රවතියෙනවා නම් ඒවයි මිදෙනවා පංච උපාදානස් කන්දය පදනම් කරගෙන ඒ පුද්ගලයා තුළ සෝතං වේදනං වේදන විඳින්නවික වේදන විදිනයන ගැටලුව අපි තුළ මේ දකිනහන දකින්න දැනෙන හිතෙන ලෝකයේ නිසා අපි වේදන විඳදිනවානී වේදන විදින එකයි ගැටලු වේදන විංවවාසය කිරීම් ප්‍රශ්න යන එක වේදනාව ඇති වෙනවා ි වාස කරන නර සකලක සූත්‍රයේ තිබ බදුරජාන්ස ගල්පතුරක් කකොළ දිලා උන්වහන්ම්සේ වේදනාවෙන් ඉන්නකොට උන්හසේ ේදන විවසාවාදාලකල් එනම් රහත්ත්‍ය චායියටත් වේදනවක් දැනනවා නමුත්බේදන පදනම් කරගන තන්නාවක් උපදිල ඒවා උපාදානී වෙලා ජරාමරණ දක්වා ආයය මෝරන්නේ එතන මෙතන බේදනව අත හැරෙනවා ද සාමාන්‍ය ලෝකය කෙනෙගේ සවභාවේ තමයි පින්වත්ි වේදනව ඇතිවෙනකොට ය බේදන විදිනක. න සාහන්්‍ය ලක අස්ෘතවත් ප්‍රතක්ජනය සවභාවේ තමයි දැන් පුද්ගලය උතුන් දෙෙනයින අශරතවත් ප්‍රතජ්ජනයයි සෘතවත් ආර්ය ශ්‍රාවකයයි ආර්ය ශ්‍රාවක භායේතුළ ස්ථාවරේච් නිකලෙස්ක සොභාාවයට පත්තිච යතුදන ඉන්නන්නේ ඔයතුනම තමයි මි්‍යා දෘෂ්ටියයි සම්මාධිට්්‍යියයි ප්‍රතිවේක්ෂනා සම්මාධට්්‍යයයි කළල අපි කතා කරන්න ඇතුර ඔය තුනම තමයි ඔයවිදිර කරන්න එකට දැ වේදනාව සම්බන්ධ අස්ුෘතවත් පෘතජ්ජනයක කතාව මොකක්ද. බේතනාව සම්බන්ධ අශෘතවත් ප්‍රතජ්්‍යනයක කතාතම වේදන විදිනයකයා එයා වේදන විඳනවා. සුරතමත් ආර්ියශාවගේගේ ස්වභාව මොකක්ද. සුෘතමත්තා ආර්ියශ්‍රාවකයා වේදනාව ඇති වෙනකොට වේදනාව ඇතිවුණ බව දැනගන්නවා. එයාටත් සුකවේදන දුක්ේදන සපුරදු විට උපතිනවා හැබයි ේදනාව දැනගන්නවා වෙදනව දැනගන්නව විතරක් නෙමී. සුකාවේදනං වේදියමානෝ, සුකාවේදනං වේදයාමීති පජානාති සැපවේදනාවක් ඇතිවෙනකොට සැපවේදනාවක් ඇතිවුණ බවත් දැන ගන්නවා පස්සම් පටිච්ච උපජ්ති සෝ සුකාවේදනං වේදයමානු. පර්ශේ නිසා සුකවේදනාව ඇති වෙනවා කෙළ හේතු පලවසයනුත් දැනගන්නවා. කවදේ දැනගන්නන්නේ ඒතමයි ශෘතමත්තාර් ශ්‍රාවක අශෘත වත්ෘතක්්ජනය එයා වේදනාව විඳිනවා වේදන මුසපත්වනවා වේදනාවට ගිලනවා ේදන ම කිය හි න ද ම හි කිය හි න ය රූපත මයිමට සුකේදන ගෙනත් දුන්න කිය හින යි ර පටත් ැ ම ල ල පටලවා ඒ සසරවත් තයි ඇතන සුරතවත් තාර්යෂටාවකට ේදන ඇතියි ඇදන ඇතිවෙනවා. ඇති වෙනකොට සෝසුකාවේදන වේදමාන සුකවේදනක් වේදා මිති පාාව සැපේදනවා ඇතිකට සබද ඇ බ දගන්න. ඊට පස්සේ ඊට පස්ස කමත් නෑ සැපවේදන විදට. ඇතිබෙන බව දැනගන්න. නිකම්ම නිමි තව අඩියකුත් තිස්සරහටේ නොමකක්ද පස්සම් පටිච්ච උපජ්ජති සෝසුක වේදනං වේදයමමානු ස් පර්සය නිසාසුක වේදනාව ඇතිවෙනවා කියලක් දැනගන්නවා. අන්න එච්චලයි. ඒ ඒක දැනගන්නික තමයි සුෘතවත් ආර්ීශ්‍රාවක භාවය කියලකින් ඒනම් බලන්න සුරෘතවත් තාර්ශ්‍රාවක කියන වෙන කතාවත් දන්න කෙනෙ. තවිදකින්කෝත් හේතු පලදහම ඔස්සේ විිමසනක කියෙන තමයි සුතවත් ආර්ීශ්‍රාවක පසල්ලැන කියෙන නිම. ඊළඟට හරි එහෙම නම් නිකෙලෙස් මනිවරයක් කොහොමද හිතන්න. ඉස්පරසේ නිසා වේදනාව හට ගන්න නි ේදන වංවවාසය කරන අන්නේ යාට තමයි නිකෙලෙස් මොනිවරය කියලක. ඕකම තමයි මිත්‍යාදෘෂ්ටි සම්මාධිට්ටි ප්‍රති ේක්ෂ සමාධ රාන් වන්ස අවබෝධයට ප්‍ර ච්ච න තුළන ප්‍රතිවේක්ෂන සම්මාදිිට්ි ඒමත ලකෝත සමාදිි්ි පපතින්නේ සම්මාධිට්ටි ලෞකික සමාධිටි ලකෝතර සම්මාධිට එතකොට මිච්චා දිට්ටිය කියලකිව අසුත වත්තාර් අස්ලුත වත් ප්‍රතක්ජනයගේ වැඩි එයාට වේදනාවගෙන තේරෙන්නේ. එත ට සම්මාධිට්්‍යියය කිවේ ේදනාව හේතු පල දහමින් සකස්වන කල දැන ගන්නවදී. ඉට පස්සේ ලෝකෝතර සම්මාධට්්‍යියද වේදනාව වේදන ඇතිවෙල නැතිවල යන එකක් එනිසා ේදන ංවවාසය කරන එක අන්නෝ එවිදිට පියවර තුනක් ඔස්සේ තමයි පුද්ගලය අවබෝධය කරා යන්නේ. දැම් තන මේ දේශනාවම තියෙනවා විගාත පරිලා හා මුත්තු සෝතයහින්න සුවතන් වේදනම් වේදී ඇති මේ විදියටට පින්වත් මහනින් සකයි නිරෝධේ පැත්තිම අවබෝධය පැහැදුුනට පත්සේ එයා තුළ පංච උපාදානස්කන්ධය පදනම් කර එයා තුළ වින්දනයට මුස පත්වෙන්නේ අන් එතන තමයි උපේක්ෂාව මතුවෙන්නේ එකට අපිගෙනවා සංකාර උපේක්ෂාව කියලා උපේක්ෂා ඇයි වේදනාව පදනම් කරගෙනයාට රාගානුසේ උපදින්නෙත් නෑ පටිගානුසේ උපදින්නත්නෑ අන්න හිත මැදහත්වලා. එකයි තාම පිරිසිදු තත්වයක් පරිසුද්දම් පරිියෝදාතාන්. පිරිසිදු පරිියෝධහත වෙච්ච ස්වභාවේකට අයාග හිත පත්වෙලා තියෙන් ඔන්න ඕකටම තමාපි කියන්නේ උපෙක්කා බොජ්ජංගය කියලක් කියන්නේ ඕකටම එහෙනම් බලන්න ඒයාට එතකොට හතු පල දමින් ඇතිවෙලා නැතිවෙලලායන ක්‍රියාවලේ පදනම් කරගෙන හිත මැදහත් භාවේට හිත පත්වෙනවා. ඒ මැදහත් භාවේ පදනම් කරගන වේදනාව ඔස්සේ උපදින යම් කිසි තන්නාවක්තය නොන දැන්ඟෙක උපදින්නේ. නෑ දන්නවා මෙතන ස්කම්දයන්ගේ ඇතිවීමක් නැතිවීමක් තියන්නේ කියලා දන්නවා සක්කයි නිරෝධය පැත්තරයි දැන්හිත බරවෙලා තියෙන්ෙන. ඉනිසා සකයි නිරෝධයට බරවෙච්ච තැකයා. සදාතෙනකෝ නිවෙන්න පටන්ගන්නවා අන්න එහෙම නිවෙන කොට හරි අර අමුරන්න අස්සවැන්න ගත්ත මනුස්්‍යයා හතරවිි පියවරද දැ මේ ප්‍රත්තර කොච්චර පිරිසද වනත් ප්‍රභාසර ගතිය නැත්ත වැඩන්න නෑවගේ. දිහානයක් දෙවුණු කරගෙන යනකොට කාමයන් උපදි නෑ තමයි. දේශයක් උපදි නෑ තමයි. ව්‍යාපාදයක් උබදින් නෑ තමයි ඔය හිත බඩාග යනකොට සමහරාි කියනවා තමයි දැන්නන් රාගසිතුලි මාත්‍රයක් වන්න නැතිවිද්දිට සමාරදවසල් රාගේ හිතටර ගලන්නමනෑය කියලා කියනවා තමයි නොතක ස්ථාවරත් එන්නෙම. අමුරන් අස්සන් පිරිසුදුයි තමයි නමුත්තින් රත්තරම් පාටතියෙන්න්ඩිපායේ ප්‍රාශසර ගතය තියන්න්නි පා නැත්තන් එක ලොක මිලක් නියමවෙන්නේ. ඒ ප්‍රභාස්ර ගතය මතුවෙන්න ආහිත්්‍යයා රත් කලා වගේ හිත වඩන්නමයි තියෙන්. කොහොමද වඩන්නේ මෙතන පංචෝපාදා සක්කායෝ මනසිකරෝතුෝ. සක්කාය පිළිබඳවයි හිත වඩන්න තිනේ වඩනකොට එයාට සක්කාය පදනම් කරගෙන වේදනවිං වෙන්වවාසේ කරන්න පුළන් එතකොට යාගේ හිත උපේක්ෂාවකට පත්වෙනවා. එබඳ උපේක්ෂාවකට පත්වීම තමයි අරහත්වය කියලා. කියන්නේ ඕක මේ ජීවිතය තුළද අත්දක්කින්න පුළුවන් තත්ත්වයක් ඒකට අපට භාගතුනාශේ ලස්සට පාර කියලදේලා තියෙනවා ඕක මේ ජීවිතය තුළද අත්දක්ඉන්න පුළුවන් තත්ත්වයක් ඒකට අපට භාගතුනාශේ ලස්සට පර කියල දේලා තියෙනවා එබඳු තැනකට හිත පත්කර ගැනීම පිණිස මේ පයක දර්මානුසා සනවපකාරවේවා කියලා.